කාමරයක් පුළුවන්. හොඳයි. ಗುಣ කිරීම පාඩම් අපි දැනට දෙකක් කරලා තියෙනවා. මේ තමයි තුන්වෙනි පාඩම. හොඳට අහගෙන ඉන්නකෝ. හරි, අහගෙන ඉන්න. පුතේ මේ පාඩමේදීත් අපි දෙකෙන් ಗುಣ කිරීම මතක් කරනවා. නේද? ඒ වගේම පහෙන් ಗುಣ කිරීමත් කරනවා. දෙකෙන් ಗುಣ කිරීම. අපෙන් අහනවද? ඔව්, අද අහන්න තියෙනවා. හරි, තුට්ටක් නිශ්ශබ්ද වෙන්නකෝ ඔයාලා. නිශ්ශබ්දලා සර් කියන විදිහට හොඳයි. රයිට්. ඉතින් පුතේ මේ ගුණන වගු මතක තබා ගැනීම අනිවාර්යයි. තේරුණාද? දෙකෙහි ගුණන වගුව හා පහේ ගුණන වගුව මතක තබා ගන්නම ඕන. ඒ කියන්නේ මතකයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. දෙකේ ගුණන වගුව මීට කලින් දීලා තියෙන්නේ. පහේ ගුණන වගුවත් අපි නේද ලියලා තියෙන්නේ. ඒවා මතකයෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. එකේවා දෙකක් නේද, දෙකයි, දෙකේවා දෙකක් හතරයි, ඒ විදිහට කියන්න පුළුවන් වෙන්න ඕන. තුනේවා දෙකක් හයයි, අර දිගටම 10 වෙනකම්. තේරුණාද? එතකොට තමයි මේ පාඩමත් අපිට ලේසියෙන් කියන්න මේ කරන්න පුළුවන් වෙන්නේ. හොඳයි, මම පොඩි ප්‍රශ්න කීපයක් අහන්නම්. දෙකේ ගුණන වගුව හිතින් උත්තර දෙන්න. දෙවරක් දෙක කීයද? දෙවරක් දෙක හතරයි. 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 ඕ හොඳයි. තුන දෙකෙන් ගුණ කළ විට කීයද? තුන දෙකෙන් ගුණ කළ විට හයයි. 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 තුන දෙකෙන් ගුණ කළ විට හයයි. හොඳයි. හයවා දෙකක් කීයද? හයවා දෙකක් 12යි. හරි. 18ට දෙකේවා කීයක් තියෙනවද? 18ට දෙකේවා කීයක් තියෙනවද? 9යි. 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 ඉතින් අන්න ඒ විදිහට කියන්නත් පුළුවන් වෙන්න ඕන. ඒ කියන්නේ අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන්. මුණන වගුව මතක තියාගෙන ඉඳලා වැඩක් නැහැ. එහෙමත් පුළුවන් වෙන්න ඕනේ. එතකොට ඔන්න ඔයාලට මෙහෙම කරන්න පුළුවන්. දෙමාපියන් නේද ඉදිරි පිට ඔයාලට ගුණන වගුව කටපාඩමෙන් කියන්න ඕන. ඒක අහගින්න. දෙමාපියන් නේද වැඩිහිටියෙක් ඉදිරි පිට නේද ගුණන වගුව කටපාඩමෙන් කියන්න පුළුවන් වෙන්න ඕන. ඒ වගේම අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් පුළුවන් වෙන්න ඕන ගුණන වගුවෙන් අහන ප්‍රශ්න වලට. දැන් අම්මා හරි තාත්තා හරි එහෙම අහනවි. කොහොමද අහන්නේ? දෙවරක් පහ කීයද? නේද? අතරින් පතර අහන්නේ. පහ කීයද? එහෙම එහෙම අහනවා. ඒ අහන ඒවට උත්තර දෙන්නත් පුළුවන් වෙන්න ඕන. හොඳේ? හරි. 8ට කියව 16යි. ආ හොඳයි හොඳයි. අන්නේ විදිහට උත්තර දෙමු නේ. හරි. දැන් මේක අහගන්නකෝ. මේ මම කියන එක. අපි ලියාගන්න. නේද? ලියාගන්න. හොඳයි මාත් එක ලියන්න. සරච් චක්කරේ එකලස්වරක් චක්‍රේ හරි ලේසි. දහවරක් චක්‍රේ ලේසි. 10 20 30 40 ඇති. හොඳයි දැන් මේ මම කියලා ගන්නකො. 6 දෙනෙකුට මාත් එකම ලියන්න ඕනේ පහුවෙන්න බෑ. 36 දෙනෙකුට ලස්සන අකුරින් ලියමු අපි. 36 දෙනෙකුට සරියා ගන්න. ඔව් මාත් එක ලියමු. සිසුන් 6 දෙනෙකුට කොමාවක්. එක්කයෙකුට 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 දෙක බැගින් අයෙකුට දෙක බැගින් කටි ඔකස දෙක ගුණ කරනවා 6යි.
අංක වලින් ලියන්න නැතු අකුරුන්ම ලියන්නද? හා හා. දෙක දෙකයි. අම්මාට කාස් එකක් තියෙනවා. සර් ඔක දෙක ගුණ කරනවා අපි 6න්. ඊට පස්සේ උත්තරේ එනවා. දෙක බැගීම් අන්නේ රූලට කිව්වද කමක් නැද්ද රූල මගේ ඉතිරි ටික කමක් නැහැ යටින් දෙවරක් 6 12යි කියලා ලියන්න ඕනද? නෑ මේක විසඳන විදිය මට කියන්න බලන්න මේක කොහොමද අපි විසඳගන්නේ? සනුමි දන්නවා. සනුමි කියන්න බලන්න. අපි දෙවරක් 6 බලනවා. එතකොට උත්තරේ එනවා. දෙවරක් 6 12යි. හොඳයි. තව කාටද කියන්න පුළුවන් වෙන ක්‍රමයක්? 6 2ක් එකතු කරත් එනවා උත්තරේ. 6 2ක් එකතු කරත් උත්තරේ එනවා. හොඳයි. වෙන ක්‍රමයක් කියන්න පුළුවන් කාටද? දෙවරක් චක්‍රේ බලනවා දෙවරක් 6 12යි වෙනත් ක්‍රම කවුද දන්නේ? සර් උත්තරේ ලියන්න මෙතන ඉස්සරහන්. නෑ මම අහන්නේ ක්‍රම මේක හදන ක්‍රම දැන් ඔන තුන් 6 2 12යි ඔය තියෙන්නේ තව ක්‍රමයක් 6 2ක් නේද? ඔන ක්‍රම හතරක් තියෙනවා දැන් තව ක්‍රමයක් කියන්න පුළුවන් කාටද? දෙවරක් 6 දැන් මම කියන දේ ටිකක් අහගන්නකෝ. සිසුන් 6 දෙනෙක් ඉන්නවනේ පුතේ. සිසුන් 6 දෙනෙක් ඉන්නවා. හොඳට අහගන්න මුකුත් ලියන්න යන්නත් එපා, අඳින්නත් එපා. හොඳේ. සිසුන් 6ක් ඉන්නවා. මේ ඉන්නේ ළමයි 6ක්. ඔන්න ළමයි 6ක් ඉන්නවා. සිසුන් 6ක් කියන්නේ ළමයිනේ නේද? සිසුන් 6 දෙනෙකුට එක අයෙකුට දෙක බැගින් බෙදා දෙනවා පැන්සල්. අපි බෙදාගෙන යමුද? මෙයාට පැන්සල් 2යි, මෙයාට 2යි, මෙයාට 2යි, මෙයාට 2යි, මෙයාට 2යි, මෙයාට 2යි. ඔන්න දෙක බැයි. දැන් අහන් ඉන්නකෝ. බෙදා දීමට අවශ්‍ය පැන්සල් ගණන කීයද? නැත්තම් පැන්සල් කීයක් අවශ්‍යද කියලා අහනවා. ඉතින් දැන් මෙතන 2 2 2 2 එකතු කරන්න පුළුවන්නේ නේද? මේ බලන්න. 2 2 4 4 2 6 6 2 8 8 2 10 10 2 12 දෙකේ කීයක්ද මේ තියෙන්නේ? 6 දැන් අහගන්න පුතේ මේ විදියට රූප ඇඳලා කරන්න අපිට අහගන්න කිව්වම අහගන්න ඕන මේ විදියට රූප ඇඳලා කරන්න අපට අමාරුයි නේ පුතේ නේද? ඒක නිතරම කරන්න පුළුවන් වැඩක් නෙවෙයි රූප අඳින එක. එහෙනම් දැන් ඔන්න රූප අඳිනව වෙනුවට ලේබි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මෙතන ළමයි 6 දෙනෙක් ඉන්නවා. මේ බලන්න. ළමයි සිසුන් 6 දෙනෙක් ඉන්නවා. 6 දෙනෙක් ඉන්නවා. නේද? එකයි කුට දෙක බැගින්නේ ලැබෙන්නේ. එහෙනම් 6 දෙනා ගුණ කරන්න ඕන 2 නේද? 6 2න් ගුණ කරන්න ඕන. පැන්සල් ගානේ ගුණ කර. එතකොට පිළිතුර ලැබෙනවා. නේද? රූප අඳින අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට පිළිතුර ලැබෙනවා. හොඳයි අපි ගුණ කරලා බලමු.
ගුණ කරලා බලන්න ඕන නම් මේ පැත්තටත් පුළුවන් 6 දෙනා ගුණ කරනවා දෙකේ ඒ පැත්තටත් ගුණ කරන්න පුළුවන් කෙනෙකුට හරි ක්‍රම දෙකම ලියාගන්න ක්‍රම දෙකම ලියාගන්න 12යි උත්තරේ ඔව් නේද දෙවරක් 6 කීයද 12යි දැන් ඔයාලට ඒක මතකයිනේ ගුණන වගුව කටපාඩමින් ඔයාලා මට වීඩියෝස් එවුවනේ නේද ගොඩක් අය මට වීඩියෝස් එවුවා ආ ඒක සර් මෙව්වා ඉතින් 6 වරක් 2 12 6 වරක් 2 12 සර් චෙන්නු කිත් එවුවා නේද දෙවර පස් වර 10 වරක් ආ මෙතනත් එහෙමයි 12 එහෙනම් පැන්සල් කීයක් ඕනද දෙක බැගින් බෙදා දීමට පැන්සල් 12 ඕන පැන්සල් හරි මෙන්න ඊළඟ ප්‍රශ්නය තනියම කරන්න ඕනේ හොඳද? ඔව් මේ දෙක ලියා ගන්න තමයි. රයිට් මෙන්න ඊළඟ ප්‍රශ්නය තනියම කරන්න. ආ මේකට අපි අංක 1 දාමු. අද ක්ලාස් එක කීයටද ඇරෙන්නේ? ආ 8ට කලින් ඉවරයි. හා සර්. ඔව් මේකට අංක 1 දාන්න අපි දෙවෙනි ප්‍රශ්නේ ලියා ගනිමු. දෙවැනි ප්‍රශ්නේ ලියා ගනිමු සර් දෙවැනි ප්‍රශ්නේ දෙනවද අපේස් පන්තියේ පාඩමත් ඕක ওই ප්‍රශ්නයම තමයි අපේ පන්තියෙත් කරේ ආහා නෑ ඔයාට ලේසියෙන්ම කරන්න පුළුවන් නේද ඔව් සර් හරි සර් ලියලි වරයි සර් Nice. පිළිතුර ගන්න. ගත්තා සර්. අපි අනිත් අයත් කරනකන් ඉමු සුත්තා. සර් උත්තරේ කියන්න. එපා. හයි තව ප්‍රශ්න තව ගැටලු දෙකක් දෙනවා. එතනින් සර් ක්ලාස් එක ඉවරයිද? සමහර විට මේම කරන්නන්ද? ඒ වගේ ගැටලු ඔයාලට පුළුවන්නේ.
දැන් ලිය ලිය ඉන්නේ නැතුව අපි නේද මම ඒක පැවරුමක් විදිහට දාන්නම් මේ ගෙදරදී කරන්න නේද ගෙදරදී කරන්න දාන්න සර් උත්තරේ බලමුකෝ මේකත් අපි ඕ මේක බලමු මේක බලමු මේක බලමුකෝ බෑග් එකකට පොත් දෙක බැගින් දානවා පොත් දෙක බැගින් දානවා බෑග් එකට ආ බෑග් පහකට සර් මම කියන්නද පොත් දාන්න බෑග් පහ උත්තරේ කියන්නද සර් අපි උත්තරේ අපි අපි සර් පහ දෙක දෙවර පහ දහයි සර් අපි දෙවර පහ දහයි දෙවර චක්කරේ 10යි දෙවර පහ අපි දෙවර පහ මේ ಗುಣ කරනවා එතකොට උත්තරය එනවා 10යි උත්තරේ ආ දෙවර පහ 10යි දෙවරක් පහ දා. ලේසි නේද? ලේසි. ආ හොඳයි. ආ ලිතුලි. ඔය ලිතුලි. ආ දෙකේ ගුණන වගුව කටපාඩමින් කියන්න ලිතුලි. දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් හතර අටයි. දෙවරක් පහ දහයයි දෙවරක් හය දොළහයි දෙවරක් හත දාහතරයි දෙවරක් අට දාසයයි දෙවරක් නමය දහඅටයි දෙවරක් දහය විස්සයි දෙවරක් එකොළහ විසි දෙකයි දෙවරක් දොළහ විසි හතරයි හොඳයි දහය වෙනකන් කිව්වනම් ඇති ලිසල ඕ ලිසල දෙවරක් එක දෙකයි දෙවරක් දෙක දෙවරක් එක එකයි දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් දෙවරක් හතර අටයි දෙවරක් පහ දහයි දෙවරක් හය දොළහයි දෙවරක් හත දාහතරයි දෙවරක් අට දාසයයි දෙවරක් නම් දෙවරක් දෙකයි දෙවරක් එක එකයි දෙවරක් දෙක හතරයි දෙවරක් දෙක හයයි දෙවරක් දෙක අටයි දෙවරක් දෙක ආ දෙවරක් දෙක දැන් කීව තවත් කිව්වේ දෙවරක් එක දෙවරක් දෙක දෙවරක් තුන දෙවරක් හතර එහෙම යන්නේ එහෙම නැත්නම් දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් හතර අටයි දෙවරක් පහ දහයයි දෙවරක් හය දොළහයි දෙවරක් හත දාහතරයි දෙවරක් අට දාසයයි දෙවරක් නමය දහඅටයි දෙවරක් දහය දෙවරක් දහය විස්සයි විස්සයි හොඳයි දහයවා දෙකක් විස්සයි ඊළඟට අපි අහමු ඔය තුක්ක් ඉන්න පිනිදු 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 කියන්න පුතා දෙවරක් එක දෙකයි දෙවරක් දෙක හතරයි දෙවරක් තුන හයයි දෙවරක් හතර අටයි දෙවරක් පහ දහයයි දෙවරක් හය දොළහයි දෙවරක් හත දාහතරයි දෙවරක් අට දාසයයි දෙවරක් නමය දහඅටයි දෙවරක් දහය විස්සයි ආ හොඳයි වෙරි ගුඩ්
What is in your rectum? Listen, the rice is ready to pair. Anissa Sanumi gen nahanako. Anita ya te vidhire kiyana puluwan vela innona honda okkoge mahana puthe vela ne hondai 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 ah then balawam mena me wage me lesima ganan right liya ganin ah 12 deken guna karanne 23 deken guna karanne 7 nukige ingahanna ko හරි පුතේ හරි හරි මම දන්න ඔයාලා දන්න බව සර් දැන් ඔය ගණන් ටික ලියනකන් ඉල් ඉවර වෙච්ච අයගෙන් අහන්නකෝ හා හා සර් තුන් හොඳයි අපි බලමු මේ ටික ඉක්මන් ලියන්න ඉක්මන් ලියන්න ඔව් වෙලා මාදි වෙනවා සර්ට එකයි සර් ඔව් අපි කෙලින්ම දෙවරක් 12 බලනවාද? දෙවරක් 12 24. ආ මෙතන නම් දෙවරක් 12 24යි කියලා ලියන්න පුළුවන්. හැබැයි ඊට වඩා ලේසි ක්‍රමයක් තියෙනවා. මොකද්ද? මුලින්ම එක ස්ථානයේ ගුණ කරනවා. එක ස්ථානයේ 2 2 4යි. ඊට පස්සේ 2 1යි. එහෙනම් ඉතින් 2 2 4යි නම් 2 1 3යි. වරද්ද ගන්න එපා. දෙවරක් දෙක හතරයි දෙවරක් එක දෙකයි මුලින් ගුණ කරා 12 12 දෙවරක් 3 6යි දෙවරක් දෙක 4යි ආහා ඔය චූටක් අහගෙන ඉන්නකෝ ඔව් පොඩක් අහගෙන ඉන්න මෙතන පුතේ අපි නේද එක ස්ථානය මුලින්ම ගුණ කරනවා එක ස්ථානයේ තියෙන දෙකනේ දෙවරක් දෙක හතරයි ඊළඟට 10 ස්ථානයේ එක නේද දෙවරක් එක දෙකයි රයිට් මෙතනත් එහෙමයි දෙවරක් 3 දෙවරක් 3 3 වා දෙක මන්නේ වෙන එකට උත්තර දෙන්නවා 2 වා දෙක 7යි හතරයි එහෙනම් 23 දෙකෙන් ගුණ කළ විට පිළිතුර 40 46යි මේක තවේව දෙන්න ආ 41 දෙකෙන් ගුණ කරන්න 3 දෙකෙන් ගුණ කරන්න 43 දෙකෙන් ගුණ කරන්න 14 දෙකෙන් ගුණ කරන්න
හොඳයි අපි උත්තර බලමු නේද? හරි එහෙනම් අපි හරි වැරදි දාගනිමු වැරදි හදාගනිමු. දෙවරක් එක දෙකයි නේද? දෙවරක් හතර අටයි. දෙවරක් බිංදුව ඔව් දෙවරක් බිංදුව දෙවරක් තුන හයයි දෙකේවා තුනක් හයයි දෙකේවා හතරක් අටයි දෙකේවා හතරක් අටයි දෙකේවා එකක් දෙකයි සර් දැන් ක්ලාස් එක ඉවරද තාක්ෂණික තියෙනවා මාතෘකාව පහෙන් ගුණ කරමු පහෙන් ගුණ කරමු පහෙන් ගුණ කරන්න මේ විදියට කරමු නේද පුතේ? right අපි එහෙනම් මේ විදියටම කරමු. right මුලින්ම එහෙනම් ඔයාලා සර් චක්කරය අහනවද? ඔව් මෙන්න මේවා බලන්න. 6 පහෙන් ගුණ කරන්න. චක්කරය අහන්න ඕනේ. තුන පහෙන් ගුණ කරන්න උත්තර දාමු සචිනුකගේ පස්ස සචිනුකගේ පස්සරක් චක්‍රය අහන්නකෝ ඔව් පුතේ පොඩ්ඩක් වෙලා මදි අපට චක්‍රය අහන්නකෝ ඔව් පස්සරක් චක්‍රය මම අහලා තියෙන්නේ ගොඩක් කලින් මේ දැන් අපට චුට්ටක් වෙලා මදි ඒක නිසා මේ වැඩේ කරමු නේද අනේ සනු විගෙන් අහන්නකෝ සර් අර දැන් අපි මේ වැඩේ කරලා මේ අවසානට අහමු එනම් හරි 6 වරක් 5 චින්කේගේ හන්න චින්කේගේ හන්න පිළිතුර පිළිතුර මේ 30යි 6වා පස්වරක් මතකයි අහලා හරි මෙන්න හැමෝගෙම පළවෙනි එකට 30යි දෙවෙනි එකට 15යි ඕ නිශ්ශබ්ද වෙන්න මෙන්න හැමෝගෙම පස්වරක් අහනවා මම හරි ඔන්න උත්තර දෙන්න ඕන කවුරුත් වරද්දන්න බෑ මයික් එක ඕෆ් කරලා කමන්න නැහැ උත්තර දෙන්න හයි වරද්දන්න බෑ පස්වරක් 1 5යි 5යි පස්වරක් 3 5යි 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 10යි 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 පස්වරක් 4 20යි 20යි පස්වරක් 6 30යි 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 පස්වරක් 5 25යි 25යි පස්වරක් 10 පස්වරක් 10 5යි 50යි 50යි ඔව් 9 වරක් 5 9 වරක් 5 පස්වරක් බිංදුවයි හරි ඔන්න හැමෝගෙම ඇහුවා දැන් ආයි මට කියන්න එපා හොඳේ හරි සෙබින් සේ මේ පස්සර චක්‍රේ උත්තර ටික කියන්න නෑ දැන් හරි මෙතන අපි උත්තර ටික බලමු මේකේ උත්තර බලමු හොඳේ පෑන මේ පාට පැන්සල් ගන්න හරි දාන්න 6 වා 5 6
නේද? තුනේ වා පහ පහ නේද? හරි දාගන්න. හරි දාගන්න. වැරදිනම් මේ මකල හදාගන්න මේක. මෙන්න මේක කරන්න. අනතර. Olha, saya kita kali ini udah kena bete. Oh, wow. Tahu minadi pahai. Nah, saya mau kelas katina ada tak? Ah. Saya kita udah ada ikut tukar dana orang itu macam mana? Oh, make pilih tu dana tu deh. Hello. చినుకి హదలు ఇవరాయి ఇవరాయి පාට පැන්සලක් අරන් ලෑස්ති වෙන්නකෝ හරි වැරදි දාන්න දැන් ඔක්කොම හරි ගියෝ තරු දෙනවා ඔක්කොම හරි ගියෝ තරු දෙකක් දෙනවා හොඳයි එහෙනම් බලමු නේද මෙතන තෙලිම අපි 11 බලනවට වඩා හොඳයි පස්වරක් එක බලන එක නේද පස්වරක් එක 5යි පස්වරක් එක 5යි 55යි 55යි උත්තරේ 55යි පස්වරක් බිංදුව බිංදුවයි පස්වරක් පස්වරක් දෙක 10යි 100යි ලියන්නේ 100යි මෙතන කොටු දෙකක ලියන්න එක කොටුවක එක ලියන්න අනිත් කොටුවේ බිංදුව ලියන්න කමක් නැහැ මේ පැත්තට පැන්නට. හොඳේ. මේ පැත්තට පැන්නට කමක් නැහැ. මේ දෙක කෙලින් බිඳුව ලියන්න. එක ලියන්න ඕනේ මේ ඊළඟ කොටුවේ. මේ පැත්තේ කොටුවේ. හොඳේ. එතකොට ඒ ලියන්න එපා. right. පස්වරක් එක 5යි පස්වරක් 3 15යි. 15යි. 155යි. 155 පස්වරක් බිංදුව බිංදුවයි පස්වරක් හතර හතර 20යි 200යි 200යි හොඳයි ඔක්කොම හරිනම් මුල ඉඳලාම ඔක්කොම හරිනම් මුලිටම ඔක්කොම හරිනම් තරු දෙකක් දාන්න දැච්චෙනු කිගේ මුල ඉඳලාම හරි එහෙනම් තරු දෙකක් දාන්න සර්මිගේත් මුල ඉඳලාම හරි හොඳයි එකක් හරි වැරදුනා නේද එකක් දෙකක් වැරදුනා නම් එක තරුවයි දාන්න පුළුවන් එක තරුවයි ආසේ වැරදි හදාගන්න හොඳද වැරදි හදාගන්න ගිය ඔක්කොම හරි හොඳයි මම ඔක්කොම හරි තව ගැටලු ටිකක් දාන ඔයාලට ගුණ කිලි ගැටු ටිකක් දානවා ඒ ටිකක් කරන්න හොඳේ අදම කරන්න දැන් සිංහල වැරදි ටිකයි ගණිත වැරදි ටිකයි අදම කරන්නත් පුළුවන් නැත්නම් හෙට උදේ හෝ හවස කරන්නත් පුළුවන්. අපි පරිසරය අනිද්දාට කරමු හොඳේ. හොඳ පුතේ පරිසරය අපි අනිද්දාට කරමු.